ആയി പോവാൻ അതത് തകൾ സാത്രിയും പിലിഗാന ട്രാവൽ ഷെഫ് യൂട്യൂബ് ചാനൽ കട്ട് അതത് മം റെസിപ്പി ആക്കാരങ്ങ ഏതമായി മെൻ മെ പാസ്റ്റിക് അക്ക ഹദാഗാന്ന മെ ലങ്കാ വിദ്യത മേക ഇറ്റലിയൻ വിദ്യത വെന രടവൽ ദിന മെ ലങ്കാ വിദ്യത അപ്പ ഹദാഗാന്ന പുളുവ വിശേഷയെന്ന തമണ്ട ഹോയാഗാന്ന പുളുവ കുളു ബഡുത് എക്ക ഇക്കതു കരല ഹദന കത്തായ മെ ഹദന്നേ ഇതി മേക അപിട ലേസിയൻ ഹദാഗാന്ന പുളുവ വിദ്യത തമ കിയ ദിന മുകത ഗോഡാക് ഒകുലന്ട അവിവേകി ജീവിത വലട്ട ഗോഡാക് ആയട ഓണി ഹരി ലേസിയൻ കേടി വിദ്യത ഇക്മനി ഹദാഗാന്ന ഇതി മം ഇക്ക കിയ ദിന്നേ ඉතාමත්ම ලේසියෙන් ඔයගලන්ට අපි බලමු ඒකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේකෙදි ඉතාමත් හරි සරලයි මේක. අපිට මුලින්ම අපිට අවශ්‍ය වෙන මෙන්න මේක මේ වගේ ලුණු ටිකක් හිඟේ කපාගත්ත. ඊළඟට සුදු ලුණු, ඊළඟට කල් පවුඩර් එක අවශ්‍ය නම් ඔයගල දාන්න නැත්නම් නොදාන්න. ඊළඟට අපේ රසට ඕන නිසා chili powder පොඩ්ඩක් පාවිච්චි කරනවා. නැත්නම් කිසිම රහක් නැති වෙනවා. ඉතින් ඒක නිසා මොකද මේකෙදි වෙනස් අය රසකාරක දාන්න නිසා මම ඒව දාන්නේ නැති නිසා තමයි ඔයගලට මේ දේවල් ලි පෙන්නන්නේ. ඉතින් ඊළඟට අපිට මෙන්න මේක මේ වගේ බෙල් පෙපර් එක මම කපාගෙන තියෙන හීනියට ඉතින් එනකි මස්රූම් එක තියෙන මේක මේක අවශ්‍ය ඔයගලන්ට මේක නැත්තම් ඔයගලන්ට අනිත් මේ සාමාන්‍ය මස්රූම් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රශ්නයක්වත් නැහැ ඊළඟට නැත්තම් ඕන බීන් ස්ප්‍රවුට් වගේ දේවල් දෙනවා ඒ පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගලන්ට හොයාගන්න බැරි වෙති නමුත් මම මේ පිටරට නිසා මට මේක හොයාගන්න හම්බුණා නමුත් මේ ඔයාලට මේ අවශ්‍ය ඕනම එළවලුවක් මේකට එකතු කරන්න පුළුවන් ඉතින් හරි ලේසි ඊළඟට මේ වගේ කැරට් තියෙනවා මේ හීනියට කපාගෙන තියෙන කැරට් ටික ඊළඟට මම තක්කාලි ස්වල්පයක් පාවිච්චි කරනවා මට ඇඹුල් ගතිය ඉන්න ඕන නිසා ඊළඟට වඩ ලීක්ස් නැත්තම් ඊළඟට ස්ප්‍රින් ඔනියන් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට තියෙනවා මේ ගෝව තියෙනවා මේ හීන පොඩියට හීනට කපාගෙන තියෙන්නේ ඒවත් ටික තමයි මම මූලික වශයෙන් මේකට පාවිච්චි කරන්නේ ඊළඟට තමයි මම මේකට මේ ටින් මාළු පාවිච්චි කරනවා මේ වගේ පොඩියට කප් මේ මම මේ කරලා තියෙන පොඩියට ඉතින් ඒකත් අවසානයේ මම මේකට එකතු කරනවා ඉතින් මේ වගේ හරි ලේසියෙන් හදාගන්න පුළුවන් එකක් තමයි අද ඔයගලට උගන්වන්නේ මේක සාමාන්‍යයෙන් මේක ලංකා විදියට හදන පැස්ටෙක් නමුත් මේක තමයි ඉතාලියන් පැස්ට නෙවෙයි නමුත් ගොඩක් අයට තියෙනවා මොකද මම එහෙම කරන්නේ හේතුව ගොඩක් අයට ඒව හදද්දි මේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේට ගොඩක් දේවල් හොයාගන්න අමාරු විශේෂයෙන් මේ චීස් වර්ග හරි අමාරු හොයාගන්න ඊළඟට ක්‍රීම් වර්ග හොයාගන්න අමාරුයි ඒක නිසා තමයි මේකමම අපේ ලංකාවේ නූඩ්ල්ස් හදන විදිහ තියෙන්නේ අන්න ඊට හා සමාන විදිහටම මේක හදන්නේ. ඉතින් අපි ඒක බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපිට ඕන පාස්ටා වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන ෆුසිලි මේ ටයිප් එකේ පැස්ට එක. ඉතින් මේ වගේ ඔයගලන්ට හම්බෙන ඕන එකකින් මේක බා කරන්න ලේසි. මේ මම හදන විදිය හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේක මම තම්බගෙන තියෙන්නේ. මේක තම්බලා මේ ගොඩක් මේ බෙරිවෙන් තම්බන්න එපා. සාමාන්‍යයෙන් තැම්බෙන කාට තැම්බෙන්න තෝන. ඊට පසුව මේකට මම තෙල් ටිකක් දාලා තියෙන්නේ මේක නැත්තම් ඇලෙන්න ගන්නවා ඒ නිසා ඔලිව් ඔයිල් ටිකක් දාලා මම මේ කලවම් කරාම මේ වගේ වෙන් වෙලා තියෙනවා ඉතින් ඒකයි මම තියෙන්නේ ඉතින් ඔන්න ඒ ටිකක් ඔයගොල්ලන්ට පෙන්නවා අපි ඔලිව් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ ඊළඟට මොකද රසරත් ගුණයටත් හැම දෙයකටම අවශ්‍යයි ඉතින් අපි දැන් හදමු මුලින්ම මේ විදිහට තෙල් ටිකක් එකතු කරනවා ඔලිව් ඔයිල් එක කරා ඊට පස්සේ තෙල් ටික රස්නේ දැන් මම ලුණු ටිකක් නේද දානවා ලුණු ටික සුදු ලුණු ඉතින් මේ විදිහට බදින්න ආරින මේක ඊට පස්සේ මම දාන එකට කරන මේකට කැරට් ටික මොකද මේ විස්තර දෙන්න තැම්බෙන්න ඕන නිසා වෙලා ගන්නවා ඒ නිසා ඒ වගේ තමයි මම මුලින් ඉතින් එකතු කරන්නේ ඒ වගේ වගේ අපි එකතු කරන්නේ ඊට පස්සේ මගේ බෙල් පෙපර්ස් ටික මේක වැඩි වෙලා යන්නේ නැහැ හරි ඉක්මනින් මේක හදා ගන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් වැඩි කරනවා නම් දැන් මේක දෙයක් තැම්බීගෙන දැන් මම තක්කාලි ටිකක් එකතු කරන එකම තක්කාලි ටිකක් මේ කිරීම හොඳට තැම්බෙන්න ඊළඟට මම මගේ මේ ගෝව ටික එකතු කරනවා ඒකත් හොඳට මේ විදිහට තැම්බෙන්න ආරම්භ කරනවා ඉතින් දැන් එළවලු ටික ටිකක් තැම්බිලා තියෙන්නේ. ඔයගලන්ට ඕන නම් මේක වහලා තියන්න පුළුවන්. ඉක්මනින්ම තැම්බෙන්න ඕන නිසා ඉතින් මේක ප්‍රශ්නයක් නෑ. වහන්න. ඊට පස්සේ මම මේකට එකතු කරන දැන් මේ මිරිස් කුට් ටිකක් එකතු කරන. ඔයාලා කැමත්ත
සහ 3/5 කුඩු ටිකක් එතකොට මේ කම්මු පහේ තමයි මම පාවිච්චි කරන්නේ එකට ඉතින් පොඩ්ඩක් එකතු කරා ඊළඟට ලුණු සල්පෙකුත් එක්ක එකතු මේකට කරන්න මම වැඩි කරගන්න එපා පරිස්සමින් දාගන්න ගොරම් පැස්ට් තම්බද්දිත් මම ලුණු පොඩ්ඩක් දාලා තියෙන්නේ ඊළඟට මම මේකට එකතු කරන මස්රුම් එක පත් එක මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මම මගේ මේ තිම් මාළු ටික පිට කරගන්න. කට් මේ විදිහට මේක කලවම් කරනවා. ඒ අතරේ මම මගේ ස්ප්‍රින් ඇනියන් ටිකක් එකතු කරනවා. මොකද මේ තිම් මාළු එක නැවත වතාවක් උයන්න දෙයක් නැහැ. ඒක හොඳට සම්බිලා තියෙන්නේ. මේ විදිහට කලවම් කළා. ඊට පස්සෙ පෑ ගොඩාක් බින්දර අඩු කරගන්න ඕගොල්ලෝ මෙන්න මේ තින් මාළු දාද්දි හේතුව නැත්තම් මේක අඩි අල්ලන්න පුළුවන්. ස්ප්‍රින් ඇනියන් ටික වාට කටිකින් ටික එකතු කරගන්න. ඒකත් කරලා ඊට පස්සේ මේ පැස්ට් ටිකත් අපි ටික ටික දැන් එකතු කරගන්න. බින්දර අඩු කළ තැන මේක කරන්න ඕන නැත්තම් මේ ටිකින් ටික එකතු කරගන්න අවශ්‍ය විදිය බලලා. පස්සේ මේ විදිහට මෙහෙම කලවම් කරන බින්දර අඩුවෙන් මතක තියාගන්න නැත්නම් අඩි වෙලා අල්ල ගන්න. ඊට පස්සේ මම මේ වගේ ගම් බිස් ටිකුත් ඉදින් එකතු කරනවා. මේ විදිහට කරලා ඔයගලන්ට මේ මොකද තින් මාළු දාන්න අවශ්‍ය නැත්නම් දාන්න එපා. vegetarian ആയിട്ട് ഒരു ദാനം නැත්තම් වල විතරක් දාන්න පුළුවන්. ඒ වුණේ ඉතින් මේක හදා ගන්න පුළුවන් අවසානයේ. දැන් ඉතින් සම්පූර්ණයෙන් මොක් කරා. ඊට පස්සේ මේ වගේ හොඳට කලවම් කරා. ඉතින් මේ හොත්තම රස හොඳ පිළිමත් තියෙනත් ඕනේ. මේක හරිම ලේසි. ඉතින් මේ වගේ වැඩට යන අයට මේ වගේ හදාගෙන ගෙනියන්නත් පුළුවන්. මේ තාම ලේසි පහසුයි මේ විදිහට. මොකද මේක තාමත්ම ලේසියෙන් හදා ගන්න පුළුවන් විදිහ කියලා දුන්නේ. නැත්තම කලින් කිව්වාගේ පැස්ට වර්ග ගොඩාක් තියෙන හදන විදි. මොකද මේක අපේ විදියට ලංකාවේ අයට සමහර දේවල් හොයාගන්න බැහැ. තම ඉන්න ප්‍රදේශවල ඒක නිසා මම මේක මේ විදිහට හදාගත්තේ ලේසියෙන්. ඕලඟට විශේෂ අමුත්තන්ට උනත් මේක හදලා දෙන්න පුළුවන්. ඊළඟට බිත්තර ටිකක් ඔයගලන්ට මේ ඔම්ලට් එකක් අරගෙන ඔම්ලට් එකක් හදලා හියර පොඩියට කපලා මේ ගුඩි වගේ සල්ස ගන්නත් පුළුවන්. ඉතින් මම පොඩි අයිඩියාක් හොයලා දුන්නේ. ඉතින් වගේ බොහෝ දේවල් මේවට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හදාගන්නේ. තාමත්ම හරිම පහසුවෙන් මේක හදාගත්තා. ඊළඟට කිසිම දෙයක් ඕන වඩා ඕව කුක් කරන්නත් එපා. එකම විදිහට මේක තියාගන්න අවසාන වෙන එක. ගින්දර පාලනේ හරිම වැදගත් මේ වගේ දේවල් හදද්දී. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හරි ලේසියෙන් මේක හදාගත්තේ. ඉතින් මේක හරිම සුවඳයි. අතරම ගත සුවඳ තියෙනවා හරිම රසකුත් තියෙනවා. ඉතින් මම මේක පොඩි කම්බිනේෂන් එකක් දාලා කවන්නේ කරලා හැදුවේ ඔයගලන්ට මේක ලේසින් කියා දෙන්න ඕන නිසා. මොකද ලෝකෙ ගත්තාම පැස්ටවල් ගොඩාක් තියෙනවා. සමහර ඒවා අපිට හදන්න බෑ. ඒක සමහර දේ අවශ්‍ය කරන ඉංග්‍රීසි නෑ. ඉතින් නමුත් මේක මම අද කරේ මම කලින් කිව්වා වගේම ලංකාවේ අපේ දේවල් පාවිච්චි කරලා එකම දේ තියෙන මස්රූම් එක. එහෙම නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලට මස්රූම් නැතුව මේක හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ දේවල් ඔකට එකතු කරන්න පුළුවන්. හතලා මේ වගේ අමුත්තන්ට මේ වගේ දේ හදන්න. ඉතින් මම හිතන අද වීඩියෝනුත් ඔයගොල්ලෝ පුඩා දේවල් ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි මල්තෝ වීඩියෝ කමෙන්තු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.